මේ මොහොතේදී මෙම අභිමානවත් රැලිය ආමන්ත්‍රණය කිරීම වෙනුවෙන් මගේ ගෞරවනීය ආරාධනය ජාතික ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික විහාරගල මහවිද්‍යාලයේ පාඨශාලා ආචාර්ය ඉන්දික තුෂාර සහෝදරයාට. වේදිකාවේ වැඩවාසය කරන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංගණායක අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ සමාජයේ මුදුන්මල්කඩ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම වේදිකාවේ අසුන්ගෙන සිටින සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ අපේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සහෝදරයා, ඒ වගේම අපේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන අපේ ආදරණීය නිහල් ගලප්පති සහෝදරයා ඇතුළු වේදිකාවේ අසුන්ගෙන සිටින ගොවි නායක සහෝදර සහෝදරියන්ගෙන්, එවැගේම රටට බත සපයන, එවැගේම රටේ ජනතාවගේ ජීවනාලිය වෙච්ච මගේ ආදරණීය ගොවි අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් ඔබ සියලු දෙනකින් අවසරයි. මම හිතන්නේ රටේ හතර දිග්භාගයෙන් ජනතාව මේ රට මේසා විශාල විනාශයකට ඇදලා දාපු මේ කාලකන්ණි පාලනයට එරෙහිව සැබෑ ජනතාවාදී පාලනයක් සකස් කිරීම වෙනුවෙන් රොද බැඳ ගනිද්දී අද සූර්යව පුරවරේ මෙවට ගොවි ජනතාව ඒකරාශී වෙලා ඉන්නේ. පුරා අවුරුදු 77ක් පුරාවටම 76ක් පුරාවටම මේ රට විනාශ කරපු මේ කාලකන්ණි පාලකයන්ට ඉදිරියේ එළඹෙන ඕනම මැතිවරණයකදී පාඩමක් උගන්වන්න සූදානම් කියන පණිවිඩය දෙන්න තමයි මේ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියන් මේ ස්ථානයේ ඒකරාශි වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඉතිහාසයේ පුරාවටම ගොවි ජනතාව පාලක රැවට්ටුවා. අපේ ගොවි ජනතාවට හැමදාමත් කිව්වේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. ඒත් එවුන් ගොවියන්ගේ මඩ කොච්චරද සේදුවද කියලා කියන එක පිළිබඳව තේරෙන්නේ අවුරුදු 76ක් ගියාට පස්සේ. රටට කන්න දෙන ගොවියා අද අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ ගොවියගෙන් ජීවත් වෙන මිනිස්සු අද රටේ හරියමං ආහාර වේලක් නැතුව අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. එහෙනම් මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, මෙතන තියෙනවා විශාල වැරද්දක්. ඒ වැරද්ද තමයි පාලකයා රටේ ගොවි ජනතාව අතරමං කරලා, ඒ වගේම රටේ අහිංසක ජනතාව අතරමං කරලා පාලකයෝ සුරසැප විඳිනවා, ජනතාව දුක් විඳිනවා. මේ ජනතාව දුක් විඳීමේ තේරුම අපි ඉතිහාසයේ පුරාවටම අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් එක කතා කරා. ඒ එදා තේරුම් නොගත් ජනතාව අද තේරුම් අරගෙන මේ පෙළ ගැහිලා ඉන්නේ. ඒ රවට්ටපුවට පිළිතුරු දෙන්න තමයි කියලා කියන එක අපි මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. මමත් උදේ ඉඳලා හැන්ද වෙනකන් කුඹුර කොටන හේන කොටන මගේ අම්මා තාත්තගේ ඒ ගොවි දෑතින් උදැල්ලෙන් ශක්තිමත් වෙච්ච මිනිස්සෙක් හැටියට මට තේරෙන ඇත්ත තමයි මේ රටේ අපේ අම්මා තාත්තා විඳපු දුක, අපේ අම්මා තාත්තා විඳපු වේදනාව අපේ අනාගත පරම්පරාවට උරුම කරන්න හොඳ නෑ. අපේ සමාජයේ ඇතුලේ අද හැම සියලු ශේත්‍රයකම සකල විද ප්‍රශ්න නිර්මාණය කරලා රට ණයකාරය බවට පත් කරලා බංකොලොත් බවට පත් කරලා පාලකයෝ පුරාජයරු කතා කරනවා. ඉතිහාසයේ මේ ගොවි බිම්වල ජීවත් වෙන මගේ අම්මා තාත්තගේ ඉඩම් ටික අහිමි කරා, පොහොර ටික අහිමි කරා, අස්වැන්නට දාන තෙල් බෙහෙත් ටික අහිමි කරලා දාලා ගියා. ඒ විතරක් නෙමේ, අද අසරණ තැනට වැටලා තියෙද්දි ඔබේ අස්වැන්න විකුණ ගන්න විදියක් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හේන කුඹුර තඩි ගහනවා විතරක් නෙමේ, රෑට පැලට ගිහිලා පැල රකින්නවා. එළි වෙනකන් අලියට බයේ හේන කුඹුර පිටිය ආරක්ෂා කරනවා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ, මේ දුක විහිළු ඇති දැන්, ඔබේ දෑතේ කරගැටේවල වේදනාව ඉහිළු ඇති දැන්, ඔබ තමයි රටට මේ ප්‍රදේශවලට ජීවනාලිය, ඔබ තමයි කන්න දෙන්නේ. කන්න දෙන දෑත්වලට, කන්න දෙන අත්වලට දුක් දීපු ආණ්ඩු පන්නන මොහොත තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ උදා වෙලා තියෙන්නේ.
එනිසා විශේෂයෙන්ම සූර්යව ගත්තොත් බොහෝ අපේ කතිකයෝ කිව්වා අපි වීගෝ විතන කරනවා වගේම අතිරේක භෝග වගා කරනවා සේම පළතුරු භෝග නිෂ්පාදනයේදී ලංකාවේ වැඩිම පළතුරු නිෂ්පාදනය කරන්නේ අපි ඒත් අපේ පළතුරු ටික අපේ අඹ ටික විකුණ ගන්න විදියක් නැහැ අපේ කෙසල් ටික විකුණ ගන්න විදියක් නැහැ හැම පැත්තෙකම අපි අසරණ වෙලා ඉන්නවා සූර්යයා පොළට ගෙනාවට පස්සේ පොළේ වෙනම බද්දක් ගන්නවා ඒ විතරකුත් නෙමෙයි ජාවාරංකාරයෝ අතරමැදියෝ අපේ ගොවියෝ ගසාගෙන කනවා මේවට විරුද්ධව අපි හැමදාමත් ප්‍රාදේශීය සභාවේ ඇතුලේ අපේ ගලප්පති සහෝදරයා අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඒ වගේම අපි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවවලදී ඔබගේ වනාලි ගැටලුව ඔබට පොහොර නැති එක ඔබේ අස්වැන්න විකුණ ගන්න විදියක් නැති එක පිළිබඳව අපි හැමදාමත් කතා කළා අපි හැමදාමත් හඬ නැගුවා පොලේ පොළබද්ද අය කිරීමට විරුද්ධව අපි හැමදාමත් හඬ නැගුවා ඒත් මගේ අම්මේ තාත්තේ ඒවා පාලකයන්ට බීරියවින් වගේ උන්ට ඇහුන්නේ නැහැ රටේ ජනතාව තේරුම් ගත්තේ නැහැ ඒත් දැන් තේරෙනවා මේ ඇත්ත තේරෙනවා ඒ නිසා අපි ඔබට ආයාචනය කරනවා මගේ අම්මේ තාත්තේ මේ රට හදන්න ඕන ගොඩ නගන්න ඕන අපේ රටේ සුවිශේෂ ප්‍රශ්න අතරේ ආහාර ප්‍රශ්නය සුවිශේෂීම ප්‍රශ්නේ ඒ නිසා ආහාර ප්‍රශ්නයට විසඳුම් දෙන ජනතාව තමයි අපේ ඉස්සරහා මේ ඉන්නේ ඔබට හෙට දවසේ ඔබේ වෘත්තීය සුරක්ෂිත කරවන්න ඒ වගේම ඔබේ අනාගත අපේක්ෂාවන් ජයග්‍රහණය කරවන්න ඒ විතරකුත් නෙමෙයි මේ රට සුභවාදී රටක් බවට පත් කරන්න නව පුනර්ජීවන යුගයක් ආරම්භ කරන්න මූලිකත්වය ගන්න ඕන මේ ගොවි ජනතාව ඒ වගේම රටේ වැඩ කරන ජනතාව කියන එක අපි ඔබට මතක් කරනවා ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ අපි ඔබත් එක්ක මේ රට ගොඩනගන්න මේ රටේ අනාගතය ගොඩනගන්න ඔබට දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙමින් ධෛර්යය දෙමින් ඒ ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරනකන් ඉදිරියට ගමන් කරනවා කියන එක සපත කරමින් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියම You're watching the Life Traveler Channel.